hari raya masa kita sabar dengan Nabi pakai bahagia sir dan mereka baik bawa pergi jika kalah asyik kerana pakai asyik untuk pulang ke tempat istimewa pakai kerja ජාතික විද්‍යාත් මණ්ඩලයේ කටයුතු කිරීමට ප්‍රගී කැමිනිදීම සිට තමයි සම ප්‍රගී තන. ඉන්පසු අවස්ථා කීපයකම අපේ විතර ආවා. මෙතන ඉන්න හැමෝම ප්‍රගී දැකලා ඇති. දැකපු නැති කෙනෙක් ඉන්නවා නම් මම කියන්නේ නැහැ. ප්‍රගී ශාරීරික වශයෙන් හරි පුඩා. නමුත් ආධ්‍යාත්මික වශයෙන් දුෝෂි. අන්තිමිත්‍ර සුරණි මිලාවේ යෝධු වෙන අධ්‍යාල තියෙනවා. ඊටත් වඩා බරපතල ආධ්‍යාත්මික ශක්තියක් විදිහට කෙනෙක් ප්‍රගී. පුරාවත් මහනරුවත් හොලන්න පුළුවන් තරම් ශක්තියක් විදිහට කෙනෙක්. බුද්ධියෙන්. එකේක වහාම ප්‍රගී තමයි හිතේ. මගේ හිත කොමනක් නෙවෙයි මගේ භාර්යාවගේ හිත කියලා. රසායන විද්‍යාව පරිදරේ කියන්නේ. මගේ භාර්යාව විද්‍යාව තමයි කියන්නේ කියලා. මගේ දෙක මුළුමඟ කතා වහකට අවස්ථාව. ඒ අවස්ථාවදී තමයි අපිට දෙන්නේ මගේ ගොයනි එන්නේ. මම ප්‍රවීණගේ චරිතය සම්බන්ධයෙන් කියන්න කැමති කාරණාවක් තියෙනවා. ප්‍රවීණ අනිත් මාධ්‍ය වේදිකට වඩා ලේඛකයට වඩා වෙනස් කෙනෙක්. ඊට හේතුව ප්‍රවීණ තිබුණ මහ විශාල දැනුම. බලමු ප්‍රගීත තිබුණා මේ සත්‍ය භෞතිකවාදයේ තිබුණ ගැඹුරට මේ සත්‍ය භෞතිකවාදයට අපි සාමාන්‍යයෙන් කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ මාක්ස්වාදය ප්‍රගීත මේ සත්‍ය භෞතිකවාදී ජීවිතයේ කොට බොහොමයක් මාක්ස්ගේ ලෙනින්ගේ එංගල්ස්ගේ කොට අපි මේ තරම් භෞතිකවාදයට අකමැති වෙනවා. ඒක නොවෙන තුරු. එහෙම ලෝකයේ පැවැත්ම සහ ඉදිරි ගමන විශ්ලේෂණය කිරීමට මෙතෙක් මේ ධර්මී තලයේ ජීවු මතවාද අතුරෙන් ඉතා විශිෂ්ට එකක්. මේ ගැන කියවල නැත්තම් මේ ගැන දන්නේ නැත්තම් හරියට දැන් කම්පියුටර් සාහිත්‍ය දන්නේ කර්මට මොඩ හෝ ගියා. ඉතින් ප්‍රවීත් කියන හොඳට අධ්‍යයනය කරා. ඒ පන්නරේ ප්‍රවීත් තිබුණා. ඒ පන්නරේ ඉඳලා ප්‍රවීත් බලන්න පුළුවන්කම් තිබුණා. සමාජයේ පැවැත්ම එහි ආදී ඒ කොහෙට දරගෙන යන්න ඒකට සහභාගී කරගන්න බලවේග මොනවද කියලා ප්‍රවීත් හොඳට ඒ අවබෝධය දෙන තමයි ප්‍රවීත් ජාතික විද්වත් පන්නරේ වැඩ කරා. ඒ අවබෝධය පමණ ප්‍රමාණවත් නෑ කියන එක මේ රටේ මාක්ස්වාදී ඉතිහාසයේ උත්කම තියෙනවා. එතෙන්ද ඒ අවබෝධය සමග ඉදිරියට අවසීය තමයි ප්‍රගී ඉරණි. ඒ අනුව තමයි බුදුපාද සුජිත කරවා පත්තරවත් මාර්ගය වැටි ලංකා ඉතිහාසය අධ්‍යයනය කරා බුදු දහම අධ්‍යයනය කරා සිංහල සාහිත්‍ය අධ්‍යයනය කරා ඒ ලංකා සංස්කෘතිය ශ්‍රී ලාංකික සංස්කෘතිය ඒ සාර එහි මූලධර්ම හොඳට ප්‍රගීත දැනගෙන හිටියා. ඒකෙන්ද ප්‍රගීත ශක්තිය තිබුණා සමාජයට නායකත්වය තිබුණා. විද්වත් මණ්ඩලයට නායකත්වය සපයනවා. මට අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි දැන් මේ අල්පැනගේ කතාවක් කියන්නේ අපේ විද්වත් මණ්ඩලය අභා චිත්‍රපටිය
පෙරදාපපු වෙලාව විශා උදෝෂණ පෙරටි ගෙන අබ හරි හොඳ සිත්‍රපටය මුත් ඒක ඉතිහාසික විවරණය අම්මන්න අපේ පිළකාව අපේ ගෙදර ඇවිල්ලා අපි විවෘත අභියෝගයක් කරා යක්ෂණන්ගේ මහත්මයාට යක්ෂණන්ගේ මහත්මයාට මගහැරිය අපේ ගෙදර ඇවිල්ලා ප්‍රවීත් එක්නැලිකොට මට මතකයි අබ චිත්‍රපටය ගැන කරපු කතා ඊට අදාළ ඓතිහාසික ප්‍රවෘත්තියක් පමණක් නෙමෙයි සිනමා ආපෘතිය සම්බන්ධ එක තියෙන සිනමා සම්බන්ධයෙන් කරලාගෙන ගැටලු ප්‍රවීත් විස්තර කරනකොට මට පුදුම හිතුණා මේ පුරා සිංහා රසායන විද්‍යාව පිළිබඳ උපාධිය අතර මේ උදාහරණය වෙන්නේ මේ සූක්ෂම කලාවක් යන්නේ මෙහෙම කොහොමද කතා කරන්නේ ඊළඟට දෙවනි සිද්ධිය තමයි මට මතක් වෙන්නේ මම හැමෝම කියන්නේ අද මේ ප්‍රවීත් සමරන් මේ ජාතික විද්‍යාල මණ්ඩලයේ මේ රටේ වකට සිටිය රාජ්‍යයට විරෝධ බලවේගයක් හරි පක්ෂ ඉන්න රාජ්‍යයට පක්ෂ බලවේග අපි විරෝධ බලවේගයක් හැටියටයි මතුවේ ඒ වෙලාවේ ජාතික විද්වත් මණ්ඩලය කොවැනි ගමනකද යාවේ කොවැනි නායකත්වයේද දේශපාලනික දිය යුතු කිසියම් පක්ෂයකට ආධාර කරනවා නම් මොන පදනමක් ඇතුලද ආධාර කරන්න කියලා ප්‍රගීත් දීර්ඝ විකියක් කියලා මට කියනවා මම ඒක මුලින්ම දැනගෙන හිටියේ එතකොට තමයි මට තේරෙන්නේ මොනතරම් පරිණත දේශපාලන බුද්ධියක් ප්‍රවීත් එක්කලි කොට තිබුණා. දැන්